හයි ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අද කතාව නම් ඇත්තටම තනිකරම වාර ෂෝට් වෙන කතාවක් ඒත් ඉතින් අතල් කතාවක් මෙයාව දන්නවනේ අක්ෂය කුමාර් මෙයා තමයි මේ කතාවේ මේන් රෝල් එක ප්ලේ කරන්නේ ඒ වගේම සුනිල් ෂෙට්ටි කත්‍රිනා කයිෆ් සමීර රෙඩ්ඩි වගේ ගොඩක් අය මේක ඉන්නවා ඉතින් අද කතාව ඉදේ මූවි එක තමයි 2009 දී රිලීස් වුණු කියන කොමඩි මූවි එක එහෙමනම් ඉතින් අපි කතාවට යමු ඔන්න ඉතින් එකපත් එක් කාලෙක හිටියා පයිලට් කෙනෙක් ඇත්තටම ඇඳුම පයිලට් කෙනෙක්ගේ වගේ වුණාට එයා ගෙදරක ඩ්‍රයිවර් කෙනෙක් එයාට ඉන්නවා පුතෙක් නිතින් බංකර් ඔය ඉන්නේ නිතින් අවුරුදු 4 දී කොහොම හරි ඉතින් නිතින්ගේ තාත්තා නිතින්ගේ අධ්‍යාපන කටයුතු වලින් ගිනි පොලියට ණයක් අරන් එයා වැඩ කරපු ගෙදර නෝනගෙන් ඔන්න ඉතින් දැන් කාලය අවුරුදු 26ක් ගත වෙලා නිතින්ගේ තාත්තා නැති වෙලා ඒතර ගත්තු ණය ඉතිරි වෙලා ඉතින් මේ තමයි දැන් නිතින් බංකර් දැන් එයාට අවුරුදු 30යි ඉතින් තාත්තා පුතා වෙනුවෙන් ගත්තු ණය නිතින්ට ගෙවන්න වෙලා ඒ ඉතින් මේ ගෙදර නෝනට නොමිලේ වැඩ කරලා දීලා ඉතින් නිතින් උදේම නැගිටලා තේ හදලා එකින් චුට්ටකුත් බීලා ඒක මැඩම්ට ගිනිහින් දෙන්න ඕනේ ඊට පස්සේ කායික හොදන්න රෙදි කන්දක් මදින්න තනකොළ කපන්න වගේ කප්පරක් වැඩ ඉතින් මේ ඉන්නවා මුල්චන්ජි කියලා හාදෙක් මැඩම් හැම වෙලේම අහනවා මුල්චන්ජි නෑවද මුල්චන්ජිට කෑම හැදුවද මුල්චන්ජිගේ රෙදි හැදුවද වගේවා ඉතින් මේ හැමදේම කරනවා දන්නවද මේ මුල්චන්ජි කවුද කියලා ඔය ඉන්නේ මැඩම්ගේ බලු කුක්කා මූ කුක්ක වුණාට වසවර්තිය ඒක නිතින්ගේ නහයත් හපලා අතකුත් කාලා දවසක් රෙදි කන්දක් හොදලා වැලේ වන්නලා අන්තිම එක වනන හදද්දි පේනවනේ කුක්ක නෙමෙයි ඉතින් මූ කොහමරි තින් ඉතින් කුක්කව මට්ටු කරන්න ගහපු බෝලෙකුත් වදින්නේ මැඩම්ට ඒ වගේම එක දවසක් මෑන් මල් වලට වතුර දාලා ඉද්දි කුක්ක ඇවිත් ඕන් ඉතින් කුක්කට ෂොක් වැඩේ ඒත් කර්මයකට මේක මැඩම් දකිනවා අන්තිමට ඉතින් පහුවයින්සකියා මැඩමුයි කුක්කයි දෙන්නම එක වගේ ඔන්න තව දවසක නිතින් මැදලා එල්ලලා තිබු මැඩම්ගේ කලිසමකට කුක්ක ගේම දෙනවා නිතින් ඉතින් මාර ගේමක් දීලා කලිසම ගන්නවා ඊට පස්සේ නිතින් ඒක මැඩම්ට දෙනවා ඔන්න මැඩම් කලිසම දිද්දි මාර කේස් එක කකුලක් එළියේ බලද්දී කලිසමේ කකුලක් දෙබෑ වෙලා මැඩම්ට යකා නගිනවා මැඩම් ඉතින්ගේ කනට ගාලා කියනවා කලිසම වෙනුවෙන් මාසයටක පඩි කපනවා කියලා නිතින් ඉතින් කිව්වත් මේක කුක්කගේ වැඩක් කියලා මැඩම් ඉතින් කෑ ගහන්නේ නිතින් තමයි පේනවද කුක්කගේ හිනාව මැඩම් කියන්නේ කුක්කාගේ පුතා කියලා මාර කේස් එක සීන් එක ඇත්තනම් පුතාගේ තාත්තා ඇත්තටම ඉතින් ප්‍රශ්න ගොඩයි හරි අහලා තිනවනේ හැම කළුවලාවකම රිදීරක් තිනවා කියලා නිතින්ටත් ඉන්නවා රිදීරි දෙකක් එක යාගේ සොසුවිට් ගර්ල් ෆ්‍රෙන්ඩ් අනික අපයිටුණත් යන්නේ නේද නිතින්ගේ යාළුවා යාළුවටත් ඉතින් ඉන්නවා කෙල්ලේ කොහොම හරි ඉතින් නිතින්ගේ හිතේ සතුට තමයි යාගේ කෙල්ල අංජලි ඔන්න දවසක් අංජලි නිතින්ගේ කරන් යද්දි ඒක දකිනවා අංජලිගේ පියා පියා ඉතින් නයාවගේ නිතින්ට පුප්පනවා ඇත්තරම මේ පියායි නිතින්ගේ පියායි කාලෙකට කලින් මාළු කඩේ හන්දියේ මාළු ලෑල්ලක් දාන් ඉඳලා භූමි තෙල් ගාන වැඩි කරපු හින්දා මාළු තුන්ගේ ගණන් උස්සලා හැබැයි මේ අංජලිගේ පියාට පිනා චාන්ස් එකකින් ටිකට් එකක් ඇදිලා මිනිහා ඉතින් උඩ ගිහින් අන්තිමට ඉතින් එක හැලියේ බුදියන් එක පැදුරේ බත් කන්නේ කී කියා හිටපු හොඳම යාළුවට ඕන හෙණියක් ගහපු අය කියලා මේ පියා යාව දාලා ගිහින් දැන් ඉතින් පියා හින්දා යාළුවගේ පුතාගේ ලව් එකටත් කන කොකා හඳන්න හදන්නේ මේ හින්දා අන්තිමට ඉතින් අංජලිට වෙන්නේ කාමරයකට වෙලා කොටු වෙන්න පියා හරිම දරුණු වෙලා ආදරේ තරම ඉතින් පියාට වැටෙන්නේ නැහනේ ඔන්න ඉතින් මෙහි තියෙනවා කම්පැනි එකක් මේ තමයි ඒකේ ලොක්කා හර්බන්ස් චඩ්ඩා මෑන්ගේ කතාව නම් මහා ලොකු ලොක්කෙක් වගේ හැබැයි දැන් මේ කම්පැනි එක දුවන්නේ රිම් එකෙන් චඩ්ඩා ඉෂු කරපු චෙක් ගොඩක් රිටර්න් වෙලා චඩ්ඩා මේ ෆෝන් එකෙන් ලොකුව කතා කියන්නේ අංජලිගේ පියාට අහන්න පියා ඉතින් ඇවිත් ඉන්නේ චඩ්ඩා ඉල්ලපු ණයක් දෙන්න ඔන්න ඉතින් චඩ්ඩා එයාගේ පුතාව මෙයාලට අඳුනලා දෙනවා එයාගේ නම නෝනි චඩ්ඩා එයා කම්පියුටර් ඉංජිනේර කෙනෙක්ලු චඩ්ඩා කියන්නේ මේ ණය ගන්න පුතාගේ බිස්නස් වල වෙනුවෙන් කියලා කොහමරි ටිකකින් මේ පියා ළඟ වැඩ කරන තට්ට මල්ලි මෙයාට පොඩ්ඩකට එළියට යමු කියනවා එයා ඊට පස්සේ මෙහෙම කියනවා එයා කියන්නේ මේ කම්පැනි එකේ හැමදේම ඉතින් නෝනි චඩ්ඩටනේ අනික මෙයාලා හිතනවා චඩ්ඩා ලොකු සල්ලිකාරයෙක් කියලා ඉතින් මෙයා කියන්නේ පියාගේ දුව නෝනිට බැඳුවොත් ඒ සල්ලිත් නිකම්ම මේ පියාගේ කියලා මොකද නෝනිට තියෙන්නේ නෝන්ජල් පෙනුමක්නේ තාත්තමල්ලි කියන්නේ අංජලි නෝනිව ගානට අඳවයි කියලා ඔන්න ඉතින් මේක අහලා පියාගේ මුනේ මල් හතයි එයා ඊට පස්සේ ඉතින් චඩ්ඩට අර සල්ලි දෙනවා නොමිලෙම එයා කියනවා මගේ දුවයි ඔයාගේ නෝනි මාර විදියට ගැලපෙනවා කියලා චඩ්ඩත් හිතන්නේ මේ පියාට අම්බානකට සල්ලි තියනවා කියලානේ ඔන්න ඉතින් කසාදෙත් තීන්දුව මෙයාසේ පොලිසිය කෙනෙක් කෙනවා චඩ්ඩව අත්තනම් උඩ ගන්න ඒ අර චෙක් රිටර්න් කේස් එකට එකක් නෙමෙයි කේස් ගොඩක්ලු කොමාරි මේ පොලිසිය කෙනා එනවා දකිනවා චඩ්ඩා මෑන් ඉතින් පුතාව තියලා සිංගාල මිසින් වෙනවා ඉතින් ඔන්න පොලිසිය කෙනා ආවම නෝනි පටල පටල කියනවා තාත්තා රට ගියා ආයේ කවද එයිද කියලා දන්නේ නැහැ කියලා පොලිසිය කෙනා කියනවා අද වෙනකම් මගෙන් කවුරුත් බේරලා ගිහින් නැහැ මම මිනිහව අල්ල ගන්නකෝ කියලා එයා යනවා ඔන්න ඉතින් නිතින් මැඩම් ඔෆිස් එකට එක් කරගෙන යන්න හදන්නේ ඔන්න බලන්න කයින්ස් එකේ රැවෙන දේ මෑන් බලනවා ඉරුනේ කලිසමද කියලා බලද්දි නැහැ කබාය ඇතර මේ මැඩම් අමු ලෝභියක් නිතින්ට පඩියක් දෙන්නෙත් නැහැ ඒ වගේම ඇඳුමක් අරන් දෙන්නෙවත් නැහැ ඇත්තරම නිතින් අතේ රුපියලක්වත් නැහැ නිතින් අදනම් ඉතින් මැඩම්ට කනපින්දම් කියනවා ඇඳුමක් අරන් දෙන්න කියලා මැඩම් කියනවා තමුසේගේ තාත්තා ඒ කාලෙත් තැන්ද එකමයි ඒත් කවදාවත් ඔහම චුරුචුරු ගෑවේ නැහැ හරි හරි දීවල් වල බෝනස් එක දුන්නාම මේකෙන් ගන්නවා කියලා ඕන් ඉතින් දෙන්නම යනවා ඔෆිස් එකට
නිතින් නාටාමි කෙනෙක් වගේ ඔෆිස් එකේදී කෙනෙක් දෙනවා මැඩම්ගේ පෙට්‍රල් ෂෙඩ් වල කලෙක්ෂන් සල්ලි වගේම රෙස්ටෝරන්ට් වලත් කලෙක්ෂන් සල්ලි. ඊට පස්සේ අහනවා මැඩම් දීවාලි බෝනස් එක කවද්ද දෙන්නේ කියලා. නිතිනුත් දැස් දාලාගෙන එදෙස බලන් ඉන්නවා. මැඩම් කියනවා දීවාලි තියෙන ඉන්දියාවනේ මේ සිංගප්පූරුව. එහෙනම් බෝනස් එක නැහැ කියලා. අනේ ඉතින් පූර්වකල් පවට සිංගප්පූරුවේ ඉන්න හින්දා නිතින්ගේ අඳුම ගැන බලාපොරොත්තුවත් සූම්. ඔන්න ඉතින් දැන් ඉන්නවා තාත්තා චඩ්ඩයි පුතා චඩ්ඩයි තව තාත්තගේ කෙල්ලත් ඉන්නවා. තාත්තගේ කෙල්ල පොඩක් ඉන්නකෝ අපි බලමු සීන් එක ඉස්සරහදී. කොහමරි චඩ්ඩ එකපාරම දකින්නවා අර පොලිසිය කෙනාව. ඉතින් එයා ටග් ගාලා මෙතනින් මිසින් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙතනට එනවා අංජලි සහ පියා. පියා ආවේ අංජලිව නෝනිට මීට් කරන්න. නෝනි පියාට මේ ගර්ල්ව අඳුරලා දෙනවා තාත්තගේ වයිෆ් කියලා. එයාගේ නම පම්මි. ඔන්න ඉතින් පියා මේ දෙන්නව යවනවා ටිකක් දැන අඳුර ගන්න කියලා. මොකද එකපාරම ඩෝන් ගාලා කසාද බඳින්නත් බෑනේ. ඔන්න ඉතින් දෙන්න ගිහින් වැවරවමට. මතකනේ මේ අංජලි තමයි නිතින්ගේ කෙල්ල. ඉතින් අංජලි නෝනිට කියනවා මම වෙන කෙනෙකුට ආදරය කරනවා. එයාගේ මට ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නවා. ඉතින් ඔයා කැමති නම් මාව බාර ගන්න මම කැමතියි කසාද බඳින්න කියලා. මේ අතර පියා පම්මිට ටෝක් කරනවා. එයා අහනවා ඔයාගේ නෝනි පුතා මෙච්චර ලොකු වෙලත් ඔයා තාම මාර ලස්සනයිනේ. මොකද්ද ඔයාගේ රහස කියලා. හැබැයි පම්මි කියනවා එයා නෝනිගේ අම්මා නෙමෙයිලු. චඩ්ඩගේ සෙකන්ඩ් වයිෆ් කියලා. ඔන්න ඉතින් දැන් නෝනියා රංජලිගේ බබා කතාව තාත්තට කියනවා. තාත්තා කියනවා පුතා දැන් බලන්න ටික කාලයකට කලින් තිබුණා සබන්කට දෙකක් ගත්තාම එකක් නොමිලේ කියලා. ඉතින් මේකත් ඒ වගේ. කෙල්ලෙක් බැන්දොත් ළමෙක් ෆ්‍රී. කිසිම හංසියෙකුත් නැහනේ. ළමයෙකුත් හම්බ වෙනවනේ කියලා. ඒත් ඉතින් නෝනිට නම් අවුල්. ඔන්න ඉතින් දැන් දර්ශනයේ ක්ලබ් එකක. මේ තමයි ඔබරෝයි සහ එයාගේ සුරූපී දුව මන්ප්‍රීත්. ඒ වගේම ඔබරෝගේ මස්සිනා මිස්ටර් ලැම්බා ඉන්දියන් මහකොමසාරිස්. ඒ වගේම එයාගේ වයිෆ් මිසෙස් ලැම්බා. ඔන්න ඉතින් අර චඩ්ඩර කෙනෙක් කියනවා ඔබරෝයිව පෙන්නලා එයාලු සිංගප්පූරුවේ ඉන්න ලොකුම සල්ලිකාරයා. ඒත් එයාට ඉන්නේ එකම දුවයිලු. දුවගේ හඳහනේ ග්‍රහයෝ ටික ඉන්නේ එකා පිටිකා නැගලලු. අනික ලක්නේ වෘෂබලු. ඉතින් එයාට බඳින්න වෙන්නේ එයාගේ කේන්දරේ වගේම කේන්දරයක් තියෙන වෘෂභ ලක්නේ හිමි කෙනෙක්ලු. ඔන්න ඉතින් මේක අහලා චඩ්ඩට ඉස්සර වෙලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවා. එයා දැන් ඩම් එක දාන්නේ නෝනිට ඔබරෝයිගේ දුවව සෙට් කරන්න. මෑන් ඉතින් ගිහින් ඔබරෝයිට ටෝක් කරලා හීනියට බෝලේ බස්සනවා. එයාට ගොඩක් සල්ලි තියනවලු. ඒත් වැඩක් නෑලු පුතා කේන්දරේ විස්තර ගැන කියලා එයාව බන්දල දෙන විදියක් නෑ වගේ කතා එයා කියනවා. ඔන්න ඉතින් දැන් මෙතනට එනවා නලඟනම්. පේන විදියට ගැට කපන්නේ. පේනවනේ විදින විදිල්ල. මෙතන ඉන්නවා තවත් ඩයල් එකක්. මෑන් නාකි වුණාට පුරුෂ ශක්තිය තියෙන තාමත් තරුණවදී. එයාගේ නම හීරා පූර්වාලා. ඉතින් මේ හීරා අර නරන කෙල්ලට වශී වෙලා. ඒ ඇස්සේ තවත් මාර්කේස් එකක්. ඇත්තටම අර ඔබරෝයි හාදයාත් සල්ලිකාරයෙක් කිව්වට ලෙල්ලටම කෙලවලා ඉන්න පොරක්. ඉතින් මෑන් හදන්නේ නෝනිට යාගේ දුවෝ සෙට් කරලා චඩ්ඩගේ සල්ලි වලින් ගොඩ යන්න. කොහොම නමුත් අර හීරා පූර්වාලා නම් අම්මෝ ඉතින්. ඇත්තටම මේ හීරා පූර්වාලා බැඳලා උනත් එයාටත් ඉන්නවා කෙල්ලෙක්. අනේද කියන්නේ ඉතින් නාකි විසේ තමයි. හැට පැන්නත් මිනිහ කෙලින්. ඔන්න දැන් උදේ. මතකද මේ තමයි නිතින්ගේ යාළුවා රාම්. ඒ වගේම යාගේ කෙල්ල. ඇත්තටම මේ කෙල්ල තමයි අර ඔබරෝයිගේ දුව මන්ප්‍රීත්. ඔන්න මන්ප්‍රීත් මෙයාට කතාවක් කියනවා. ඔන්න දිව්‍යාංගනාව දෙවියකින් ඇහුවලු කවද්දෑව බඳින්න කියලා. දෙවියෝ කිව්වලු වෙඩින් එක දවසෙද බඳිමු කියලා. පස්සේ දවසෙත් ඒ විදිහටම ඇහුවලු. එදත් ඉතින් දෙවියෝ කියලා තියන්නේ දිව්‍යාංගනාව විවාහ කරගන්නේ වෙඩින් එක දවසෙද කියලා. ඔය විදිහට ඉතින් දිව්‍යාංගනාව සෑහෙන පාරක් දෙවියන්ගෙන් ඇහුවත් එයා හැමදාම දෙන උත්තරේ වෙඩින් එක දවසෙද කියලා විතරමලු. ඉතින් මේ වෙඩින් එක කවදාවත් මාවේ නැතිලු. ඉතින් රාම් අහනවා ඇයි යාට මේ කතාව කිව්වේ කියලා. මනෝ කියනවා එයාගේ තාත්තා යව සල්ලිකාරයෙක්ට බඳලා දෙන්නලු හදන්නේ. ඉතින් ඊට කලින් මනෝ රාම්ට කියනවා එයාගේ ගෙදර ඇවිත් තාත්තව හම්බෙන්න කියලා. ඒත් ඉතින් රාම් ඉන්නේ තාතේ සතේ නැතුව. එයා මනෝට කියනවා යාට තව ටික කාලයක් දෙන්න කියලා. ඒත් මනෝ කියනවා එයාගේ තාත්තේ තේරුම් ගන්න එයාගේ කසාදේ තීන්දුව කරලා ඉවරයි ඊට කලින් ඒකට මොනව හරි කරන්න කියලා. ඔන්න ඉතින් එදා පියාට ආරංචි වෙලා අර චඩ කරන්න හදන වැඩේ. මොකද පියා චඩට සල්ලි දුන්නේ අංජලිවයි නෝනිවයි කසාද බඳිනවා කියපු හින්දානේ. ඒත් දැන් චඩ හදන්නේ නෝනියව මනෝට විවාහ කරන්නනේ. හැබැයි ඉතින් චඩත් නිකන් ඉන්නේ නැහැ. එයා කියන තඹසලට තමයි ලැජ්ජ නැත්තේ. සල්ලි ගෙවලා ළමෙක් බඩ ඉන්න කෙල්ලෙක් නෝනිගේ කරේල්ලන්න හැදුවා කියලා. කොහොම හරි ඉතින් වළිය නැගලම ගිහින් අන්තිමට පියා යාට දීපු සල්ලි ඉල්ලනවා. ඒත් ඉතින් චඩ්ඩා ඒවත් වේදම් කරලා ඉවරයි. අන්තිමට පියා කියනවා මම ඔයා කසාද වෙන්න දෙන්නේ නැහැ. නෝනි බඳින්නේ මගේ දුව අංජලිමයි කියලා. මේ අතර නිතින් ඉන්නෙත් මැඩම්ට එයාට ඇඳුමක් අරන් දෙන්න කියලා කියන ගමන්. එයා පෙන්නවා එයාගේ කලිසම ගැට ගන්න ඉන්නෙත් ගෝනිලා නෝකින් කියලා. ඒත් මැඩම්ගේ ගල් හදවත නම් උණු වෙන්නේ නැහැ. පස්සේ ඉතින් අංජලිත් ඒවා බඳන්න හදන්න කියලා නිතින්ට කියනවා. නිතින් ඉන්නේ කරන්න මොකද්ද කියලා හිතාගන්න බැරුව. කොහමරි ඉතින් නිතින් අතේ රුපියලක්වත් නැහනේ. ඉතින් කැම්බිල ගෙවන්නේ තංජලි. පස්සේ අංජලි කියනවා කොහමරි මොනවාරි කරලා කසාද නැවත්තලා ඒව බඳින්න කියලා. ඊට පස්සේ ආ වේටර්ට ටිප් එකකුත් දීලා යනවා. පස්සේ ඉතින් නිතින් ෂේප් එකේ ශත 50ක් දාලා අර ටිප් එක උස්සද්දිම වේටර් කෙල්ල ඇවිත් අර ශත 50ක් නිතින්ටම දෙනවා. ඔන්න පස්සේ ඉතින් නිතින් එකපාරම පාර මැදට පනිනවා. වෙලාවට ඩ්‍රයිවර් වාහනේ නතර කරගන්නවා. ඒකේ එන්නේ රාම්. ඇත්තරම නිතින් මේ වාහනේට පැනලා තියෙන්නේ මැරෙන්න හිතාගෙන. පස්සේ ඉතින් රාම් මෙයාව සංසුන් කරනවා. දැන් දෙන්නගේම ප්‍රශ්නේ සල්ලිනේ. ඉතින් එයාලා සල්ලි හොයන ක්‍රමයක් කතා කරනවා. රාම් කියනවා අපි මැඩම්ව උස්සමු කියලා. ඒත් ඉතින් මැඩම් ඉස්සුවට කාගෙන්ද සල්ලි ඉල්ලගන්නේ? මොකද මැඩම්ගේ ගෙදර ඉන්නේ කුක්කා විතරයිනේ. ඔන්න එතකොටම නිතින් කියනවා අපි කුක්කා උස්සමු. මොකද කුක්කා මැඩම්ගේ පුතා වගේනේ. ඊට පස්සේ අපි කුක්කා වෙනුවෙන් මිලියන 10ක් ඉල්ලමු.
අනික මේ කේස් එකට පොලිසියට අහුණත් ලොකු කේස් එකක් නෑ මොකද ඉස්සෙ කුක් එක්නේ කියලා. ඔන්න ඉතින් එදා රෑම ගේම දෙන්න හදන්නේ. මැඩම් ඉතින් නිදාගත්තම ලෝකෙ පෙරළුණත් නැගිටින්නේ නෑ. ඉතින් ඉතින් ෂේප් එකේ මැඩම් ළඟට ගිහින් එතන දොයියන් ඉදපු කුක්කව ගන්නවා. හැබැයි ඉතින් කුක්කා අඬෑනේ. ඒක නිතින්ගේ අතහපලා පැනලා දුවනවා. ඉතින් කුක්කවල්ල ගන්න ගිහින් මේ දෙන්නට මාරාල කලංචි ටිකක් තමයි වෙන්නේ. නිතින්ගේ ඔළුවත් පැන්ට්‍රි කබඩයක් ඇතුලේ හිර වෙනවා. ඒ මදුර මිරිස් කුඩු බෝතලෙත් බිම වැටෙනවා. නිතින්ට කරන්ට් එකක් වදිනවා. අන්තිමට ආ බිම වැටලා ආ මිරිස් කුඩුත් ඇස් වලට යනවා. ඉතින් කෑ ගහන වතුර ගෙනෙන් කියලා. රාම් ඉතින් වතුර මුට්ටියක්ම ගෙනත් අන්තිමට ඉතින් මුට්ටියත් නිතින්ගේ ඔළුවේ හිර වෙනවා. තව පොඩ්ඩෙන් මහදන මුත්තට එන්න කියනවා නිතින්ගේ බෙල්ල කපලා මුට්ටියත් බින්දින්න. යන්තම් ඉතින් මහදන මුත්තට වඩා රාම්ට මොලේ තියෙන හින්දා නිතින් බේරෙනවා. කොහොම හරි ඉතින් මේ කේස් එකෙන් කුක්කවල්ල ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් ඩබල කුක්කව දාගෙන යන ගමන් කල ලයිට් එක ළඟදී වාහනේ නවත්තද්දි දොර ඇරිලා කුක්ක බිමට පනිනවා. ඊට පස්සේ ඉතින් වාහනේ ආයෙත් යද්දිම දොරත් වැහෙනවා. කුක්ක ඉතින් සිංගාල හපෝ ගෙදර දොලා මැඩම් ළඟටම යනවා. මෙයාලා ඉතින් ඒක දන්නේ නැහනේ. දැන් මේ දෙන්න කෝටිපති සීනේම ඉඳන් කප්පම් ගන්න වැඩේට යනවා පැසිෆික් හෝටල් එකට. එක දවසකට රාම් ළඟ සල්ලි තියනවලු. මොකද එයා වැඩ කරන්නේ කුරියර් සර්විස් එකකනේ. ඒත් ඉතින් එයා ළඟ තියෙන්නේ කම්පැනි එකේ සල්ලි. මේ අතර ඉතින් නිතිනෝ තංජලීට කෝල් කරලා කරන්න හදන සීන් එක කියලා කියනවා ඉක්මනටම රෙදි ගත්තා නම් මෙහෙට එන්න කියලා. ඔන්න ඉතින් අංජලීටත් මාර සතුටුයි. එයා කායිකින් එද්දී එයාට පේනවා මාර හීනය. මේව නම් ඉතින් විස්තර කරන්න අමාරුයි ඇත්තටම. මාරම අමාරුයි. ඔන්න ඉතින් උදේ වෙලා මැඩම් මැහැරිලා බෙරි හන්දෙනවා. මොකද නිතින් තාම තේක ගෙනක් නැහනේ. පස්සේ අර කුක්කවත් තරන් යද්දි කුසේ යකා නටලා බිත්ති ලීලා තියෙනවා අපිට මිලියන 10ක් ඕනේ නැත්තම් ඌව මරනවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ පොලිසියත් මෙහාට ඇවිත් මැඩම් වගේම පොලිසිය හිතන්නේ නිතින්ව තමයි පැහැරගෙන ගිහින් තියෙන්නේ කියලා. ඔන්න ඉතින් එදා උදේ රාම් දකිනවා පත්‍රයේ තියෙනවා නිතින් බංකර් පැහැරගෙන කියලා. හැබැයි ෆොටෝ එකේ තියෙන්නේ නිතින්ගේ අවුරුදු 42 ගත්තු එකක්. ඒ කියන්නේ අවුරුදු 4න් පස්සේ ඉතින් නිතින්ගේ ෆොටෝ එකක්වත් අරගෙන නැහැ. රාම් මේක නිතින්ට පෙන්නනවා. මාර කේස් එකන්නේ. ඉතින් එයාලා ඉක්මනට දුවනවා රාම්ගේ කම්පැනි එකේ වෑන් එක ළඟට. ඒක දොර ඇරලා බලද්දී කුක්කා මිසින්. දැන් ඉතින් මාර කේස් එක. කප්පමුත් නැහැ. ඒ මදිවර නිතින්ව පැහැරගත්තා වගේ දැන් පොලිසියත් එයාව හොයනවා. දැන් දෙන්නටම කෙලවෙලා. හෝටල් එකේ බිල ගෙවන්නත් සල්ලි නැහැනේ. ඉතින් දැන් දෙන්නම කතා කරලා තීරණයක් ගන්නවා මැරෙන්න. ඒත් ඉතින් වහ බෝතලයක් ගන්නවත් එල්ලිලා මැරෙන කමයක් ගන්නවත් දෙන්න අතරේම සල්ලි නැහැ. ඉතින් එයාලා තීරණය කරනවා මේ හෝටල් එකේ උඩම තට්ටුවෙන් පැනලා මැරෙන්න. ඔන්න ඉතින් එයාලා එකට යද්දිම අංජලිය ඇවිත්. දැන් ඉතින් මැරෙන වැඩේ තහබක්. මොකද අංජලිය කියනවා එයාට අහපෝ යන්න බෑ. එයාව නිතින්ව බඳින්නමයි කියලා. ඉතින් දැන් නිතින් පොඩි කාවගේ අඬනවා. මේ අතර ඔන්න මාර කේස් එකක්. මැඩම් ටීවී එකට කියනවා එයා නිතින්ව පැහැරගත්තු අයට ශත පහක්වත් දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ හැමෝම හිතන්නේ අර ෆොටෝ එකේ හින්දා නිතින් කියන්නේ පොඩි ළමෙක් කියලා. ඉතින් මෙහෙන් ඉන්දියන් අය හැමෝම මැඩම් කියපු දෙයට විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මැඩම්ගේ ඔෆිස් එකේ හැමෝමවත් මැඩම්ට විරුද්ධ වෙනවා. මේ අතර ඔන්න අර හීරා යාගේ කෙල්ලට කතා කරනවා පැසිෆික් හෝටල් එකට එන්න කියලා. ඒත් මේක යාගේ වයිෆ් අහගෙන ඉන්නේ. ඊට පස්සේ ආ වයිෆ්ට කියනවා බිස්නස් වැඩකට සතියකට මැලේෂියා යනවා කියලා. එයා යනවා. වයිෆ් ඉතින් ඇත්ත සීන් එක දන්න හින්දා එයා අඬනවා. පස්සේ එයා මේ ගැන යාගේ මල්ලිට කියනවා. මල්ලිට ඉතින් මේකට හොඳටම ඩොන් ගින්. එයා කතා කරනවා පාතාලේ හදිකුට. එයා තමයි මාමු. ඉතින් මල්ලි හාදයා මාමුට දෙන වැඩේ තමයි හීරෝව මරන්න කියලා. මේ කෙල්ලෝ ටිකක් එක්ක ඉන්නේ කාලා. අති භයානක පාතාලේ. මාමුගේ කෝලෙක්. ඉතින් මාමු අර හීරෝව මරන වැඩේ බාර දෙන්නේ මෙයාට. මේ අතර ඔන්න අර මැඩම්ට කරන්න දෙයක් නැතුව එයා කියනවා නිතින්ව බේර ගන්න මිලියන 10ක් ගෙවන්න ලෑස්තියි කියලා. ඉතින් මේක ටීවී එකේ දැකලා මෙයාලට මාරම සතුටුයි. දැන් ඉතින් මෙයාලට තියෙන්නේ සල්ලි ගන්න ප්ලෑන් එකක් ගන්න විතරයි. ඒත් ඊට කලින් මෙයාලට හැංගෙන තැනක් ඕන වෙනවනේ. අංජලි කියනවා හරි ප්‍රශ්නයක් නැහැ අපි මෙහෙ ඉමු. මම බිල ගෙවන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙහෙට එනවා චඩඩගේ වගේම ඔබරෝයිගේ පවුලයත් අර වෙඩින් එක ගන්න. කට්ටිය වැඩි හින්දා හොටෙල් එකත් මාර බිසි වෙලා. මේ අතර අර හීරත් මෙහෙ ඇවිත්. හැබැයි යා මෙහෙදි ඇත්තනම පාවිච්චි කරන්නේ නැහැ. තව කේස් එකක් තියෙනවා. චඩඩගේ කෙල්ල පම්මි මේ ඉන්නේ. එයාට ඉන්නවා කොල්ලේ. එයා ඉතින් කොල්ලට කොමල කරද්දි හීරා හිතන්නේ කෙල්ල කොමල දාන්නේ මෑන්ට කියලා. නාකි විසෙන්නේ ඉතින්. මේ අතර හීරෝ මරණ පොරත් මෙහෙට එනවා. එයා රිසෙප්ෂන් එකෙන් අහනවා හීරා පූර්වාලගේ රූම් එක කොයිද කියලා. ඒත් ඉතින් එහෙම නම්ින් රූම් එකක් නැහනේ. මොකද හීරා මෙහෙ නවතින්නේ වෙන නමකින්නේ. එයා ඊට පස්සේ ඉතින් අර වැඩේ බාර දුන්න මල්ලි මෑන්ට කෝල් කරලා කියනවා හීරාගේ ෆොටෝ එකකෝ ඇඩ්වාන්ස් එකකෝ එවන්න කියලා. පස්සේ රාම් දකින්නවා මනුත් මෙහෙ ඉන්නවා. එයා මනුට කතා කරන්න ගිහින් තව පොඩ්ඩෙන් මාට්ටු වෙනවා. ඔන්න ඉතින් දැන් මෙයාලා ප්ලෑන් කරනවා. ඉස්සලා මැඩම්ගේ සල්ලි අරගෙන ඊට පස්සේ නිතින් වගේ මිනිහක් හදලා පෙන්නනවා කප්පංකාරයෝ සල්ලි අරගෙන නිතින්ව මරලා දාලා කියලා. එතකොට නිතින් උදින්දහස් සල්ලිත් තියෙනවා. ඒත් ඉතින් නිතින් වගේ මිනිහක් කොහෙන්ද හොයන්නේ? මොකද ඒව කඩවලවල විකුණන්නත් නැහනේ. රාම් කියනවා එයා දන්න පාතාල හදෙක් ඉන්නවා මාමු කියලා. එයාට බාර දුන්නොත් එයා වැඩේ කරයි ඇල් වතුරට ඔලු පිහින් යනවා වගේ කියලා. ඔන්න ඉතින් දැන් කට්ටියටම මාර හැපි. ඉතින් ගොඩක් කට්ටිය සතුට හිතනවා නටනවානේ. මෙයාලත් එහෙම තමයි. මාර නැටුම්. ඔන්න මේ අතර පියා දරගන්නවා අංජලි ඉන්නේ පැසිෆික් හෝටල් එකේ කියලා. මොකද අංජලි හොටෙල් එකේ බිල ගෙවලා තියෙන්නේ ඩෙබිට් කාඩ් එකෙන්නේ. දැන් ඉතින් පියා හදන්නේ අංජලි වරන් එන්න හොටෙල් එකට එන්න. ඔන්න ඊට පස්සේ නිතින් කෝල් කරනවා මාමුට. එයා ආයගෙම හැඩරුව කියලා මාමුට කියනවා ටග් ගාලා ඒ වගේම මිනිහක් ඕනේ කියලා. ඒත් ඉතින් මාමු ළඟ එක එක જાති මිනි විකුණන්න තියෙනවා. හැබැයි නිතින් කියනවා ඉල්ලන ගාණක් දෙන්නම් කියලා. ඉතින් සල්ලි කියපු ගමන් සමහරුන්ට තරුත් ගණක් දෙන්න පුළුවන් වෙනවානේ. මාමුත් එහෙමයි. ඒත් එයාට ඊට කලින් ඇඩ්වාන්ස් එකක් ඕන වෙනවා. නිතින් කියනවා හරි මේ හොටෙල් එක ළඟට එන්න කියලා.
මම කියනවා එයා දෙන්නේ කෙවන්නම් ඒත් කොහමද නිතින් අඳුරගන්නේ කියලා නිතින් එකපාරම සුදුමල් ටිකක් දැකලා එයා කියනවා හරි මම හොටෙල් එකෙන් එළියට වෙලා සුදුමල් පොකුරක් දෑත දරාගෙන බලාගෙන ඉන්නම් කියලා ඕන් ඊට පස්සේ මෑන් මල් දෙකකුත් පත් පත් දෙද්දි මාලා මෙතනට එනවා අංජලිගේ පියා පියාව දැකලා යන්තම් මෑන් එයාට පේන්නේ නැති වෙන්න හොටෙල් එකේ කොල්ලෙක් වගේ රඟපානවා ඒත් ඉතින් මගදී කන්නඩියෙන් පියා මෑන්ව දකිනවා ඒත් පියාට දෙකොන මාරු වෙලා එයා දුවනවා කන්නඩියත් කඩාගෙන නිතින්ව අල්ලගන්න මොකද පියා දන්නවනේ අංජලි ඉන්නේ නිතින් ළඟ කියලා නිතින් පැනලා දිව්වට ඉතින් අර තට්ටමල්ලී තවත් කට්ටියකුයි මෑන් පස්සෙන්මයි පස්සේ මෑන් දුවගෙන දුවගෙන ගිහින් කාමරයක් ඇතුළට රිංගනවා ඊට පස්සේ ඉතින් මෑන් එක ෂොට් එකකින් ඇඳ යට ඒත් මෙයාලට නිතින්ව මග ඇරිලා ඒත් කට්ටියම එකපාරම දකිනවා අර නිතින් අතේ තිබුණු මල්ලිති දෙක රූම් එකක් ළඟ බිම තියෙනවා ඉතින් පියා හිතනවා නිතින් ඇත්තේ මේක තමයි කියලා මෑන් දොර කඩාගෙන ඇතුළට යන්න කියලා දොරට පයින් ගහද්දිම ඒ වෙලාවම දොර අරපු අර මිස්ටර් ලැම්බා මහ කොමසාරිස් උඩින් ඉස්සලා බිම වැටෙනවා පියා ලැම්බා ගැඟුඩ නැගලා බෙල්ලෙන් අල්ලලා අහනවා කෝ මිනිහා කියලා ලම්බාන කවුද තමසෙලා මේ ඉන්නේ මගේ වයිෆ් විතරයි එයා ඉන්නේ දැන් බාත්รูම් එකේ කියලා පියා එකපාරම දුවනවා බාත්รูම් එකට එතකොට මේකපාරම මිස් ලම්බා කෑ ගහගෙන පියාට නෙලනවා පස්සේ ඉතින් පියා ඇතුළු සෙට් එක පැනලා දුවනවා පස්සේ මේ ගැන ඉතින් මිස්ටර් ලම්බාට කියන්ට ගිහින් හොටෙල් එකට කම්ප්ලේන්ට් කරනවා ඒත් ඉතින් මෙයාලයි කවුද කියලා දන්නේ නැහනේ හොටෙල් එකේ කෙනා කියනවා සර් යාලව දැක්කොත් අපිට කියන්න අපි ආව අල්ලගන්නම් කියලා මේක ඉතින් පියා ඇතුළු සෙට් එක අහගෙන තමයි ඉන්නේ ලම්බා කියනවා මට එකගේ උඩ රැවුල හොඳට මතකයි මං එකව රැවුලෙම අල්ලගන්නම්කෝ කියලා. මේ අතර ඔන්න හොටෙල් එකේ වේට ආදෙක් තේ අරගෙන එනවා. ඒ අර පම්මිගේ රූම් එකට. පම්මි ඉන්නේ ඉතින් නාන ලැස්තිලා. ඔන්න එකපාරම අර වේට ආදෙ ඇඳ යට ඉන්න නිතින්ව දකිනවා. නිතින් වේටට පෙන්නනවා ශබ්ද කරන්න එපා කියලා. වේට හිතන්නේ මේ ආදෙත් ඇවිත් ඉන්නේ පම්මිත් එක්ක. ඒ කියන්නේ දන්නවනේ ඉතින්. ඊට පස්සේ ඉතින් වේට ආදෙත් පම්මිට පැනිහලන්න තමයි try එක. ඒත් පම්මියාව එලවලා දානවා. ඊට පස්සේ ආනවා නාගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ නිතින් එකපාරම හතර ගාතේ දාගෙන දුවනවා එළියට පැනගන්න. ඒත් එතකොටම චඩ එනවා. ඉතින් නිතින් ටග් ගාල රිංගන ඇඳුම් අල්මාරිය ඇතුළට. ඔන්න මේ අතට ඉතින් රාම් ගේන් ෂේප් එකේ මනුවට කතා කරනවා. මොකද කවුරුත් දැක්කොත් මාර කේස් එකනේ. මනුවින් ඉතින් ස්විමින් කර කර. රාම් කියනවා අපි ඉක්මනට අර සල්ලි ගන්නවා. ඒ හින්දා බලාපොරොත්තු තියාගෙන ඉන්න කියලා. ඔන්න ඉතින් පස්සේ රාම්ට කෝල් එකක් එනවා හොටෙල් එකේ රිසෙප්ෂන් එකට. ඒ නිතින් එයාට අල්මාරියෙන් එළියට එන විදියක් නැති හින්දා රාම්ට කියනවා හොටෙල් එකෙන් එළියට වෙලා සුදුමල් පොකුරක් වනවනා ඉන්න. එතකොට මාමුගේ කට්ටිය ඒවි. එයාලට ඇඩ්වාන්ස් එක දෙන්න කියලා. හැබැයි සිග්නල් වල අවුලක් හින්දා රාම්ට ඒක හරියට ඇහෙන්නේ නැහැ. එයා හිතන්නේ මාමුගේ කට්ටියවත් සුදුමල් පොකුරක් වනවනා ඉඳි එයාට ඇඩ්වාන්ස් එක දෙන්න කිව්වා කියලා. ඔන්න ඊට පස්සේ ඉතින් නිතින් අල්මාරිය අතුරු හෙලෙන් එහා දාලා බලනවා. විස්තර කරන්න ඕනේ නැහනේ. මෑන් තව හොඳට බලනවා. ඔන්න ඊට පස්සේ හරිනේ කෙලිය තාප්පෙටම. පස්සේ ඉතින් චඩ්ඩා ඔබරොයි එක ෆොටෝ එකක් අරගෙන. ඔන්න පොඩි කේස් එකක් ඇවිත්. අර පම්මි තමයි කේස් එක දාන්නේ. මේකයි පම්මිට ඕන්ලු චඩ්ඩෝ බඳින්න. නැත්නම් එයාට ලක්ෂ භාගක් ඕන්ලු සීන් කෝන් එක මේ විදිහටම රන් කරන්න. චඩ්ඩට ඉතින් මෙයා බඳින එක නිකන් නෝන්ඩිනේ. ඉතින් චඩ්ඩා ෂේප් එක ඔබරොයිට බෝලි බස්සනවා. එයාට ලක්ෂ භාගක් ඕනි. අද බැංකුව වහලා වගේ කතා ටිකක් කියලා එයා කියනවා අනිත් දේ සල්ලි හපෝ දෙන්නම් කියලා. ඔබරොයි ළඟත් ඉතින් සල්ලි නෑනේ. ඉතින් එයාට ලැම්බගෙන් සල්ලි ඉල්ලනවා. ලැම්බ කියනවා හරි සල්ලි හෙට උදේට දෙන්නම් කියලා. ඔන්න මේ අතරේ කාලාට මරන්න තියෙන හිරගේ විස්තර ටික මෙහෙට කුරිය කරලා රිසෙප්ෂන් එකෙන් කාලාට කෝල් කරලා යන කියනවා. කාලා කියනවා ආයවිත් එක ගන්නම් කියලා. ඔන්න ටිකකින් චඩ්ඩට හොටෙල් එකේ ගර්ල් කෙනෙක් ඇවිත් කියනවා චඩ්ඩට කවුද කතා කරනවා කියලා. එයා ඉතින් යනවා බලද්දී අර පොලිසිය කෙනා. හැබැයි පොලිසිය කෙනා චඩ්ඩව කලින් දැකලා නෑනේ. චඩ්ඩා මෙතනදී රඟපානවා අයියා චඩ්ඩා නෙමෙයි එයාගේ නෑයෙක් කියලා. පොලිසිය කෙනත් ඉතින් මෙයාට කියනවා චඩ්ඩව හම්බුනොත් වහාම යාට කියන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ඔබරෝයි ඇවිත් චඩ්ඩට කියනවා ඔයා ඉල්ලපු සල්ලි මගේ මස්සිනා ලැම්බ දෙන්න ලෑස්ති. හෙට උදේ යාගේ රූම් එකට ගිහින් ඒක ගන්න. එයාගේ රූම් එකේ නම්බර් එක 4017 කියලා. මේ අතර ඔන්න අර හීරා පම්මිදියා බලාගෙන ඉන්නවා. මෙතන කනුවක් පිටිපස්සේ ඉන්නවා පම්මගේ කොල්ලත්. මේ අතර ඔන්න මෙතනට එනවා චඩ්ඩා. මිනිහා ඉන්නේ වලිගෙගිනි අරන්. මොකද පොලිසිය කෙනා මෙයාව හොයනවානේ. ඒත් ඉතින් පම්මි ආන්නේ සල්ලි ගැන. චඩ්ඩා කියනවා ඔබරෝයිගේ මස්සිනා ලැම්බා ඒ සල්ලි වාට දෙවි කියලා. පස්සේ යා මෙතනින් යනවා. ඊට පස්සේ පම්මියාගේ කොල්ලට කියනවා ඉක්මනටම සල්ලි හම්බ වෙයි. ඊට පස්සේ අපි පැනලෙමු කියලා. ඔන්න ඊට පස්සේ හීරා අර පම්මි කෙනා වේටර්ගෙන් අහනවා. වේටර් ඉතින් කලින් නිතින්වත් දැක්කනේ. දැන් මේ කොල්ලා. ඉතින් මේක හීරාට කියනවා පම්මි සල්ලි වලට මේ අර වගේ يعني මේ වගේ කෙල්ලෙක් කියලා. ඔන්න ඉතින් මෑන් ඊට පස්සේ යනවා පම්මි ළඟට. එයාගෙන් අහනවා සල්ලි කොච්චර කොහොනද කියලා. හැබැයි පම්මි හිතන්නේ මේ තමයි ලැම්බා කියලා. මොකද චඩ්ඩා කිව්වනේ ලැම්බා සල්ලි අරන් එවි කියලා. ඊට පස්සේ ඉතින් පම්මි අහනවා සල්ලි ගෙනාවද කියලා. හීරා කියනවා සල්ලි මගේ රූම් එකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ පම්මි කියනවා ආගේ රූම් නම්බර් එක 501 කියලා. එයා රූම් එකට ගිහින් මෙයාට කෝල් එකක් දෙන්නම්. එතකොට සල්ලි අරන් එන්න කියලා. ඔන්න මේ අතර රාම් අංජලිව යවනවා මනුව පොඩ්ඩක් එක් කරගෙන එන්න කියලා. ඉතින් අංජලි මනුගේ කණ්ඩ කරලා මොනවාරි කියනවා. මේක දකිනවා නෝනි. ඉතින් නෝනි මේක චඩ්ඩට කියනවා. නෝනි කියනවා අංජලියවිත් හදන්නේ කසාද කරන්න වෙන්නේ නැති කියලා. එතකොට මෙතනට එනවා පියා. එයා ඉන්නේ අර උඩ රැවුලත් කපලා. චඩ්ඩා හැම එකපාරම මෙයාව දැකලා පැනලා දුවනවා. එතකොටම පියා දකිනවා මිසිස් ලැම්බා. ඉතින් පියත් සංගාලා දුවනවා. ඕන ඉතින් මේ අතර හොටෙල් එකට එනවා අනු චොප්රා. අර හීරාගේ කෙල්ල. එයා විත් රිසෙප්ෂන් එකෙන් අහනවා හීරා පූර්වාලගේ රූම් නම්බර් එක. ඒත් ඉතින් හීරා ඒ නමින් නෙමෙයිනේ රූම් එක වෙන් කරගත්තේ.
ඉතින් එහෙම රූම් එකක් නැහැ. පස්සේ ඉතින් අනු ඔයාට රූම් එකක් බුක් කරගන්නවා. මේ අතර ඔන්න අංජලි දකින්නවා පියාවිත් කියලා. ඉතින් එයා පියාට පේන්නේ නැති වෙන්න බිම දිගේ දන ගාගෙන යනවා. මේ අතර අර හාදයට පාර්සලේ ගන්නවා. එයා ඊට පස්සේ පාර්සලේ කඩලා මරන්න ඕන කෙනාගේ ෆොටෝ එක ගද්දිම චිකන් කරි එකක් අරන් ආපු වේටර් අංජලිව පැටලා බිම වැටිලා චිකන් කරි එක වදිනවා කාලගේ මූණේ. මිනිහා කෑ ගහනවා. මෙතන අර මල්ලිහාදයා කාලට එවුව හිරගේ ෆොටෝ එක. ওই නිල් පාටින් ඇඳගෙන ඉන්නේ මල්ලිහාදයා තමයි හිරව මරණ වැඩේ බාර දුන්නේ. මේ අතර ඔන්න චඩ දකිනවා අර අනුව. චඩ හිතන්නේ මේ තමයි අංජලි කියලා. මොකද මෙයා අංජලිව ඇත්තම දැකලා නැහනේ. මෑන් ඉතින් එයාලකට කෙලගෙන යද්දි බිම වැටලා තිබුණු චිකන් කරි කෙලි ඉස්සලා පස්ස යනිනවා බිම. එතකොටම අර මෑන් නැති තිබුණු ෆොටෝ එකත් විසි වෙනවා. මෑන් ඉතින් ඊට පස්සේ නැකිట్లా අර ගර්ල් පස්සෙම දුවනවා. අනේ ඉතින් චිකන් කරි හින්දා කාලට ඇස් දෙක පේන්නේ නැහනේ. ඉතින් එයා අර ෆොටෝ එක කියලා ගන්නේ චඩ්ඩාති තිබුණු ෆොටෝ එක. මෑන් එයාසිය යද්දි මල්ටිකකුත් බිම වැටිලා. ඉතින් එයා මල්ටික පෝච්චියට දාන වලිකනවා. මේක දකිනවා රාම්. ඉතින් රාම් හිතන්නේ මේ තමයි මාමෝ ඇඩ්වාන්ස් එක අරන් යන්න යොපු කෙනා කියලා. රාම් ගිහින් කාලගෙන් අහනවා ඔයා මාමෝගේ මිනිහෙද්ද කියලා. කාලත් ඉතින් ඔව් කියනවා. රාම් ඉතින් ඊට පස්සේ මේකට අර නිතින් වගේ මිනිහ හොයන කේ ඇඩ්වාන්ස් එකක් දීලා මෙතනින් යනවා. මේ අතර ඔන්න චඩ්ඩා දකිනවා අර ගර්ල් ගේ රූම් එක. මේ අතර ඉතින් අර ගර්ල්ස් රූම් එකට ගිහින් නාපාරක් දාගන්න යනවා. ඊට පස්සේ ඉතින් කාලා මූණ හැම හොදගෙන ෆොටෝ එක බලනවා. අප්පට සිරි ෆොටෝ එක දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මෑණියාට වැඩේ බාර දුන්න හාදයට කෝල් කරලා අහනවා මේකෙන් කොයි කෙනාද කියලා. එයා කියනවා වමේ ඉන්නේ මම, දකුණු කෙනාව තමයි මරන්න ඕනි කියලා. ඔන්න ඉතින් දැන් කාලා හදන්නේ ඔබ රෝයෝ පරලෝක යවන්න. ඔන්න මේ අතර අංජලි කොහම හරි මනුව මේ රූම් එකට එක් කරගෙන ඇවිත්. ඔන්න එතකොටම නිතින්ගෙන් කෝල් එකක් එනවා. පේන විදිහට මෑන් මේක ඇතුලේ ඉද්දි අල්මාරිය දොර ලොක් කරලා. ඉතින් කියනවා අය ඉන්නේ අල්මාරියක ඇතුලේ, එයාව බේරගන්න කියලා. ඒත් එයා හිරවිලා ඉන්න රූම් එකේ නම්බර් එකවත් මෙයා දන්නේ නැහැ. ඔන්න එතකොටම නිතින්ගේ කෝල් එකත් කට් වෙනවා. රාම ඊට පස්සේ ඉතින් යනවා නිතින්ව බේරගන්න. ඔන්න ඉතින් එයා නිතින් කිය කියා රූම් සංගින් යද්දි දකිනවා අර වේට හාදයා ෂොට් එකක් දානවා. එතන තියෙනවා වීදුරු දෙකක්. මෑන් එකකින් ටිකක් බොනවා. එතකොට අනික වැඩි. එයා ඒකිනුත් ටිකක් බොනවා. එතකොට කලින් එකේ වැඩි. කොහොම හරි තිය අන්තං මිනිහා දෙකෙන්ම බීලා දෙකම බැලන්ස් කරනවා. මේක දකිනවා රාම්. දැන් රාම් හදන්නේ මේකව මැනේජර් ළඟට අරන් යන්න. ඒත් වේට කියනවා අනේ එහෙම කරන්න එපා. එයා රාම් කියන ඕනම දෙයක් කරන්නම් කියලා. රාමුත් ඉතින් අර නිතින් හොයන වැඩේ මෑන්ට බාර දෙනවා. ඔන්න ඊට පස්සේ චඩ්ඩා යනවා අනුගේ රූම් එකට. එයා හිතන්නේ මේ අංජලි කියලානේ. හැබැයි අනු හිතන්නේ මේ චඩ්ඩා හීරයෝපු කෙනෙක් කියලා. චඩ්ඩා කියනවා ප්ලීස් මේකෙන් අයින් වෙලා යන්න කියලා. අනු කියනවා එහෙම බෑ. එක්කොත් එයාමව බඳින්න ඕන නැත්නම් මට ලක්ෂ දෙකමාර කොන කියලා. ඉතින් චඩ්ඩා කියනවා හරි සල්ලි දෙන්නම් ප්ලීස් මේකෙන් අයින් වෙලා යන්න කියලා. අනු ඉතින් ඕකේ කියනවා. පේන විදිහට අනු හීරව ආශ්‍රය කරන්නේ සල්ලි වෙනුවෙන්. ඔන්න ඊට පස්සේ චඩ්ඩා යනවා අර ඔබරෝයි කියපෝ 40,000 රූම් එකට. මොකද ඒකෙන් ඉන්නේ ලැම්බා. ඉතින් ඔන්න ලැම්බා සල්ලි ටික ලෑස්ති කරලා. හැබැයි චඩ්ඩා කියනවා ওই සල්ලි වලින් භාගයක් රූම් නම්බර් 3011ට යවන්න. ඊටු ටික මගේ රූම් එකට එවන්න කියලා. ඊට පස්සේ ආ යනවා. ඔන්න දැන් චඩ්ඩා යගේ රූම් එකේ. පම්මිත් ඉන්නවා ඉතින් හැඩ වැඩ වෙවි. චඩ්ඩා කියනවා ඔන්න සල්ලි ලෑස්තියි කියලා ලැම්බා කිව්වා කියලා. ඊට පස්සේ ආ කියනවා මම යනවා පොලිසියෙන් මොකද කරන්න බලන්න. ලැම්බා සල්ලි ගෙනවම සල්ලි ටික ගන්න කියලා. ඔන්න ඉතින් චඩ්ඩා ගියාම පම්මි හීරාට කෝල් කරනවා එයා ලැම්බා කියලා හිතාගෙන. පම්මි කියනවා සල්ලි තරන් එන්න කියලා. මේ අතර ලැම්බා චඩ්ඩා කියපු රූම් නම්බර් 3011ට කෝල් කරලා අහනවා දැම්ම සල්ලි අරන් එන්නද කියලා. අනු කියනවා ඕන නෑ එයා එහෙට එන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ හීරා පම්මිගේ රූම් එකට එනවා. පම්මිගේ ලුක් එකට මේකට මොකද්ද මන්ද වෙනවා. ඔන්න මෑන් ඉතින් සල්ලි දීලා කෝට් එක ගලවද්දි පම්මි අහනවා හොට් වැඩි නම් ඒසි වැඩි කරන්නද කියලා. හීරා කියනවා නෑ නෑ ඔය තියෙන හොට් එක හොඳටම ඇති කියලා. මේකට ඉතින් නාගවිසේ හොඳටම ගහලානේ. එයා ඊට පස්සේ එකපාරම දුවල ගිහින් පම්මිව බදා ගන්නවා. මේ හැමදේම අල්මාරි ඉඳන් ඉතින් බලාගෙන තමයි ඉන්නේ. හැබැයි කොහොම හරි පම්මි ෆුල් ඩම් එක දාලා මේකව එලවල දානවා. ඒත් ඉතින් මේ කේස් එක නම් දුරදිග ගිහින්. පම්මි චඩ්ඩට කියලා ලැම්බාවිස් සල්ලි දීලා එයාට අපි නොදන්න දෙයක් කරන්න හැදුවා කියලා. ඉතින් චඩ්ඩ මේකට ඔබරෝයිට හොඳටම කෑ ගහනවා. මේක අහලා මිසස් ලැම්බා අඬනවා. ඔබරෝයි කියනවා ප්ලීස් මම මිලියන 20ක් දෙන්නම් මේ ගැන කාටවත් කියන්න එපා කියලා. චඩ්ඩටත් ඉතින් ඕන සල්ලිනේ. මෑන් ඉතින් ෂේප්. මේ අතර අනු ගිහින් ලැම්බාගේ රූම් එකට. ලැම්බා ඉතින් ලාච්චු අරලා අර සල්ලි වලින් භාගයක් එන්විලොප් එකකට දාලා අනුට දෙනවා. අනු දකිනවා ලාච්චුයි තව සල්ලි තියෙනවා. අනු ඉතින් මාර කපටිනේ. එයා ලැම්බට නිකන් දෙයක් කරන්න කතා කරනවා. ඒත් ලැම්බා ඒවට කැමති නැහැ. ඒත් අනු බලෙන්ම ලැම්බට උම්ම එකක් දෙන ගම අර සල්ලි ටික ගන්නවා. ඔන්න එතකොටම රූම් සර්විස් කියලා වේට හාදේ බෙල් එක ගහනවා. අනු ඉතින් අර සල්ලි ලැම්බ දුණු සල්ලි අරගෙන අල්මාරි හැංගෙනවා. ලැම්බ ගිහින් රූම් එකේ දොර අරිනවා. මේ අර යකාමයි. ඔන්න ඉතින් මෑන් තේ හදද්දි ඔබරෝයි ලැම්බගේ වයිෆ් එහෙම මෙතනට ඇවිත් මෙතන දෙක කරනවා. ලැම්බ ෆුල් හොල්මා. ඔබරෝයි ලැම්බට කියනවා ඔහෙට චඩ්ඩගේ වයිෆ්ට සල්ලි දෙන්න කිව්වට එයාට උම්ම දෙන්න කිව්වේ නෑ කියලා. ලැම්බ කියනවා ඔයාලට වැරදිලා මම චඩ්ඩගේ වයිෆ් දැකලවත් නෑ කියලා. කොහොම නමුත් ඉතින් මේ වළිය දිගින් දිගටම ඇදිලා යනවා. ඊට පස්සේ කට්ටියම යනවා චඩ්ඩගේ රූම් එකට එයාව හම්බ වෙන්න. මේ අතර වේටර් ආදී අලමාරිය අරිනවා නිතින් ඉන්නවද බලන්න. බලද්දි ඔළුව නැති ගෑනු කෙනෙක්. මෑන් ඉතින් කෑ ගහගෙන කලන්තේ දානවා. එතකොට මේ සද්ද ඇහිලා අර කට්ටිය ආයේ දුවගෙන එනවා. එතකොට ඉතින් අනුත් එළියේ. ලැම්බගේ වයිෆ් අනුගෙන් අහනවා තමුසේ කවුද කියලා. ලැම්බත් ඉතින් මොරාල් එක අරගෙන අනුගෙන් අහනවා තමුසේ කවුද කියලා. අනු ශබ්දයක්වත් නැහැ. ඊට පස්සේ කට්ටියම හදන්නේ අනුව හොරෙක් කියලා පොලිසියට අල්ලලා දෙන්න.
ඒ තනුව කියනවා මේ මහත කෙනා මට කෝල් කරලා කිව්වා මං ආවා කියලා. ඒත් ළම කියනවා තමුසේ මොනවද මේ කියන්නේ මං තමුසේව දන්නේවත් නැහැ කියලා. අනු කියනවා අයි මතක නැද්ද ගනුදෙනුව? එක්කොත් සල්ලි දෙනවා නැත්නම් මාව බඳිනවා කියලා. ඇත්තටම අනු දන්නෙත් නැහැ ඇත්තම හීරා කවුද කියලා. මොකද අනුවයි හීරාවයි සෙට් කරලා තියෙන්නේ වෙන කෙනෙක්. එයාලා මීට කලින් හම්බ වෙලත් නැහැ. ඉතින් අනු හිතන්නේ මේ ළම්බා තමයි හීරා කියලා. දැන් ඉතින් කට්ටියම ළම්බට කෑ ගහනවා. ඒ ඇස්සේ කෙල්ලත් යනවා. ළම්බා කියනවා මං කියන එක අහන්න. එයාට සල්ලි දෙන්න කිව්වේ චඩ්ඩා. එයා තමයි මෙයාගේ රූම් නම්බර් එකක් දීලා කිව්වේ සල්ලි ගෙනින් දෙන්න කියලා. ඒත් මම එයාගේ රූම් එකට කෝල් කළාම එයා කිව්වා ඇවිත් ගන්නම් කියලා. ඔන්න ඉතින් පස්සේ මේ සෙට් එකම මේ ගැන චඩ්ඩගෙන් අහනවා. ඒ චඩ්ඩා හිතන්නේ මේ අනු කියන අංජලිය කියලානේ. ඉතින් එයා හිතනවා ඇත්ත කිව්වොත් මේ කසාද වෙන්නේ නැති වෙයි කියලා. එයා ලැම්බට හෙන ගැහුවත් කමක් නැහැ කියලා කියනවා. එයායි කියලා දන්නේවත් නැහැ ලැම්බට යාට සල්ලි දෙන්න කියලා කිව්වත් නැහැ කියලා. මාර වැඩේ. දැන් ලැම්බට මේ චඩ්ඩා කියන බොරු හින්දා නහොතේටම ඩෝන් යනවා. ඒත් ඉතින් හැමෝම විශ්වාස කරන්නේ චඩ්ඩව. අසරණ ලැම්බා. අන්තිමට ඔබරෝයි ලැම්බට කියනවා කසාද ඉවරනකන් ඔයාගේ කාමරෙන් එළියටවත් එන්න එපා. ආවොත් අඬු කඩනවා කියලා. මේ අතර ඔන්න කාලහාදයා වේටර්ට තේ අරන් එන කියලා ක්ලෝරෝෆෝම් වලින් මෑන්ව සිහි නැති කරවනවා. ඊට පස්සේ ඉතින් මිනිහා ඔන්න වේටර් වගේ ඇඳගෙන අර්ථයකට සිහි නැති වෙන තව මොනවාරි දානවා. ඊට පස්සේ මෑන් යනවා ඔබරෝයිගේ රූම් එකට. ඔන්න ඉතින් එයා ගිහින් තේ කෑ යගේ අතින්ම හදලා ඔබරෝයිට දෙනවා. මෑන් ඔබරෝයිට කියනවා එක හුස්මට එක බොන්න කියලා. ඔබරෝයි තේක බොන්න හදද්දි ඒකේ සුවඳ නිකන් වෙන මොනවාරි වගේ. ඔබරෝයිට ඉතින් මල පැනලා එයා තේකෙම ගහනවා කාලගේ මූණට. ඔන්න ඊට පස්සේ මෑන් ඉක්මනටම දුවලා ගිහින් මෑන්ගේ ඇඳුමෙන්ම ටග් ගාලා මූණ පීදාගත්තා. බඩු වැඩ කරන්න පටන් ගන්නවා. මෑන් ඉතින් පිටිය අල්ලලා එයාගේ රූම් එක හොය හොය යද්දි දොර ළඟ හිටපු කෙල්ලෙක් අතාලු වෙලා දෙන්නම රූම් එක ඇතුළට විසිරෙනවා. අන්තිමට කෙල්ල මේකට දෙනවා හොඳ පාරක් ආයෙත් එළියට විසිවෙන්න. මෑන් ඉතින් ගිහින් වදින්නේ හීරගේ රූම් එකේ දොරේ. හීර ඉතින් මේ කාලට කලින් කතා කරලා තියෙන හින්දා එයා දන්නවා කාලගේ රූම් එක. එයා ඉතින් ඊට පස්සේ කාලවත් ඇදගෙන එයාගේ රූම් එකට ගිහින් කාලව ඇඳෙන් තියලා එයා ගන්නවා වතුර ටිකක් එතන ජෝගුවකින්. ඒත් ඉතින් ඒ වතුර නෙමෙයි අර සිහි නැති වෙන බෙහෙත්මයි. මෑන් කාලට ඒව ඉන්න හදද්දි ඒකෙන් එනවා අමුතු සුවඳ. එයා ඉතින් ඒක සුවඳ බලන් ගිහින් එයාටත් සිහි නැති වෙලා ඇඳ උඩටම වැටෙනවා. මේ අතර ඔන්න අර පොලිසිය කෙනා ලැම්බව දකිනවා. ඔබරෝයි ලැම්බට කිව්වේ කාමරෙන් එළියටත් බහින්න එපා කියලානේ. ඉතින් එයා ඉන්නේ රූම් එකේ දොරකඩ. ඉතින් මේ පොලිසිය කෙනා ලැම්බව අඳුරනවා. කොහමද ඉතින් මේ පොලිසිය හදයා ලැම්බට කියනවා එයා හොයන්නේ චඩ්ඩව ඒත් හැම වෙලෙම එයා හොයාගෙන නැහැනේ කියලා. ඔන්න ඉතින් ලැම්බට චඩ්ඩට ගේමක් දෙන්න චාන්ස් එකක්. එයා ඉතින් මෙයාට කියනවා චඩ්ඩගේ රූම් නම්බර් එක. දැන් ඉතින් එයා ඔන්න දුවනවා චඩ්ඩව අල්ලගන්න. මගදී එයාට චඩ්ඩව හම්බ වෙනවා. ඒත් එයා චඩ්ඩව අඳුනන්නේ නැහනේ. එයා චඩ්ඩට කියනවා මං දන්නවා චඩ්ඩා ඉන්න රූම් නම්බර් එක. මම මිනිහව අද නම් අල්ලගන්නවා මේ කියලා එයා දුවනවා. ඔන්න ඉතින් මෑන් රූම් එකට යද්දී පම්මි ඉන්නවා. එයා ඉතින් කාමරේ ලාච්චුත් ඇද්ද චඩ්ඩව හොයනවා. එකපාරම එයා අල්මාරිය අරලා බලද්දී නිතින් ඒකේ. ඉතින් මෙයා හිතන්නේ නිතින් තමයි චඩ්ඩා කියලා. ඔන්න ඉතින් මෙයා නිතින්ට හොඳටම ගහනවා. නිතින් යන්තම් පොලිස් ආදයට ගහලා මෙතනින් පනිනවා. ඊට පස්සේ ඉතින් පොලිස් ආදයා නිතින් පස්සෙම දුවගෙන එනවා. මේක දකිනවා තට්ට මල්ලි. නිතින් ඉතින් එකපාරම ළඟ තිබුණ රූම් එකකට රිංගනවා. ඒක අර කාලගේ රූම් එක. නිතින් ඉතින් රිංගනවා කාලගේ ඇඳ යටට. මේ වෙලාවේ කාලට සිහිය ඇවිත් නිතින් දකිනවා ඇඳ යට ඉන්න අර පොරත්. ඒත් මෑන් නම් තාමත් ඉන්නේ ක්ලෝරෝෆෝම් හින්දා සිහිය දොමෙන් ගිහින්. ඔන්න ඉතින් ඊට පස්සේ අර පොලිස් ආදයා කාලගේ රූම් එකේ දොර කඩන්න හදනවා. කාලා හිතන්නේ මේ පොලිස් ආදයා ඇවිත් ඉන්නේ එයාව අල්ලන්න කියලා. මෑන් ඉතින් ගිහින් ක්ලෝරෝෆෝම් තුවායකට දාලා දොර ඇරලා එයාව සිහි නැති කරවනවා. ඊට පස්සේ ඉතින් එයාවත් ඇඳරම දානවා. නාකි විසේ බඩුද මන්ද. ඔන්න එතකොටම පියත් ඇවිත් දොර කඩන්න හදනවා. මොකද තට්ටමල්ලි කියලානේ නිතින්ගේ මේ රූම් එකට කියලා. මෑන්ටත් ඉතින් කලින් සෙතම තමයි. පස්සේ ඉතින් මේ වැඩ හින්දා කාලිටත් ඩාඩි දාලා එයාත් ඉතින් අර ටවල් එකෙන්ම මූණ පීදා ගන්නවා. අන්තිමට ඉතින් ක්ලෝරෝෆෝම් හින්දා මෑනුත් බඩු. ඔන්න ඉතින් නිතින් ඇඳ යටින් එළියට ඇවිත් බලද්දි අපි අර චිත්‍රවලදී ගිනගෙන තියෙන පංචනාරි ගැටේද ගැටේද මන්ද ඒක වගේ මේ සෙට් එකේ ඉන්නවා. පස්සේ ඉතින් යන්තම් ඔන්න නිතින් යනවා එයාගේ රූම් එකට. ගිහින් හැමෝටම බනිනවා එයාව බේරගත්තු හැටිද මේ කියලා. පස්සේ ඉතින් ඔන්න ඔබරෝයි ගිහින් පම්මිට සල්ලි දෙනවා. මොකද එයා හිතන්නේ ලැම්බා මෙයාට උම්ම දෙන්න ගියාට සල්ලි දීලා නැහැ කියලානේ. ඊට පස්සේ පම්මි එක ෂොට් එකකින්ම කෝල් එකක් ගන්නවා එයාගේ කොල්ලට. දැන් දෙන්නම හදන්නේ සංගාල පනින්න. ඔන්න එතකොටම මේකගේ රූම් එකේ දොර කවුද කඩන්න හදනවා. බලද්දී මේ පියා ඇතුළු සෙට් එක. මෑන්ට සීය ඇවිල්ලා වගේ. එයාලා මේ හදන්නේ මේකේ හැම රූම් එකක්ම පෙරලලා හරි අංජලිව හොයාගන්න. මේ අතර ඔන්න පොලිසියට බය චඩ හැංගිලා. නෝනියවිත් කියනවා පියායි සෙට් එකයි හැම රූම් එකක්ම චෙක් කරනවා කියලා. මෙයාලා හිතන්නේ පියායම හොයන්නේ මෙයාලව කියලා. නෝනි කියනවා අපි යාගේ සල්ලි දීලා මේක ඉවර කරමු කියලා. චඩ්ඩා ඉතින් නෝනිට කියනවා ඇන්ජලීට කතා කළා. එයා කිව්වා සල්ලි දුන්නම මේකෙන් අයින් වෙන්නම් කිව්වා කියලා. ඉතින් චඩ්ඩා එමත් නෝනිට කියනවා මේ ගැන ගිහින් ඇන්ජලීත් එක්ක ආයෙත් කතා කරන්න කියලා. මේ අතර ඔන්න කාලා බෝම්බයක් සෙට් කරනවා. මෑන් හදන්නේ දැන් ඔබරෝයිට කෙලවලාම දාන්න. මෑන් ඉතින් ඔබරෝයිගේ රූම් එකට පිටිය දිගේ බඩගාගෙන ගිහින් ජනේලෙන් ඇතුළට භාගයක් ඇවිත් අර බෝම්බේ ස්විච් එක දාන්න හදද්දිම ජනේල වැහිලා බෝම්බේ වැටෙනවා එතන තිබුණ සූට් කේස් එකක් ඇතුළට. මෑන්ටත් ඉතින් සීය නැති වෙනවා. මේ අතර ඔන්න මෙයාලා හදන්නේ මැඩම්ගේ සල්ලි ටික ගන්න යන්න. ඔන්න ටිකකින් කාමරේට ආපු ඔබරෝයි දකිනවා මොකෙද්ද මන් දන්න ජනේලේ හිර වෙලා ඉන්නවා. මෑන් ඉතින් ජනේලේ අරිද්දිම අහිංසකයා වැටෙනවා හොටෙල් එකෙන් පහළට. ඔන්න මේ අතර මෙයාලා සල්ලි ගන්න යන්න හදන්නේ ලොරියක. මාර වැඩේ. අර කාලිහාදයට පතබාලා තියෙන්නේ මේක උඩටමයි.
ඔන්න මේ අතර නෝනි යනවා අංජලිය කියලා චඩ කියපු රූම් එකට. ඒ තේ රූම් එකේ ඉන්නේ අනුනේ. එයා දැන් ඉන්නේ බාත්รูම් එකේ වතුර බේසමක බහැලා. නෝනි ඉතින් බාත්รูම් එකේ එළින්දම මෙයාට කතා කරනවා. ඊට පස්සේ කියනවා එයාගේ මේ කසාදේ කඩන්න එපා. එයා අනිවාර්යයෙන්ම සල්ලි ටික අරන් දෙන්නම් වගේ කතා. ඔන්න මේක දකින ඔබරෝයි. දැන් ඔබරෝයි මේකට කෑ ගහනවා. එයා හිතන්නේ මේක කසාදිරත් කලින් ගෑනු හොයන් යනවා කියලා. පස්සේ චඩ වගේම අනෙක් අයත් මෙතනට එනවා. දැන් ඉතින් වලිය ඉරිද පොළ වගේ නැගලම යනවා. අන්තිමට මෙතන කෑ ගැහිලා ඇවිලා අනික් අය කම්ප්ලයින්ට් කරලා හෝටල් එකේ ඇවිත් මෙතනට ඇවිත් මෙයාලට කියනවා අනික් අයට බාධා වෙන්නේ නැතුව හිමීට ප්‍රශ්න විසඳගන්න කියලා. ඔන්න දැන් ඉතින් කප්පම් කේස් එක. කට්ටිය කප්පම් ගන්න තැනට ඇවිත් නිතින් නිතින් වෙස් මූණකුත් දාගෙන අතපයත් විසි කර කර යනවා සල්ලි ගන්න. ගිහින් මැඩම්ට ටෝක් කරලා සල්ලිත් අරගෙන මැඩම්ට පයින් පාරකුත් ගහලා එද්දිම මාලා පොලිසියෙන් එනවා. මේ ඇස්සේ අර පොරට 100 එනවා. මෙයාලා ටග් ගාලා මෙතනින් පැන ගන්න තමයි හදන්නේ. කොහමරි ඉතින් නිතින් සල්ලි වෙස් මූණයි ලොරිය ඇතුළට දැම්මත් මිනිහට එල්ලෙන්න වෙන්නේ ලොරිය දොරේ. අන්තිමට මෙහෙම යද්දී ඔන්න මෑන් බිම. පස්සේ මිනිහා සීන ඇතු වගේ රඟපානවා. පොලිසිය දෙන්නේ කියාව අරගෙන එනවා. මැඩම් පොලිසියට කෑ ගහනවා ඕක නෙමෙයි මගේ සල්ලි ගෙනෙන්. තමසලා විශ්වාස කරලා තමයි මං සල්ලි දුන්නේ කියලා. ඉතින් මෙහෙම පොලිසිය මෙයාලා පස්සේ එලවලා එලවලා අන්තිමට රාම් සල්ලිත් තරම් ලොරියෙන් බිමට පනිනවා. ඒ තරපොර ලොරියත් එක්කම වැටෙනවා ගඟට. හැබැයි දැන් පොලිසිය හිතන්නේ මේ කප්පම් ගත්තේ කාලා කියලා. ඔන්න ඉතින් දැන් නිතින් ඉන්නේ හොස්පිටල් එකේ. මැඩම් නිතින්ට කෑ ගහනවා දැන් තමුසේ මගේ සල්ලිත් නැති වුණා. තමුසෙත් කොහෙරි ගිහින් ළමෙක් හදාගෙන ඇවිත් ඒකත් එක්කම තමුසෙත් මගේ ළඟ වැඩ කරනවා කියලා. මේ කාලෙ ඉතින් නිතින් ආයෙමත් සීන ඇතුණා වගේ රඟපානවා. ඔන්න ඉතින් ડોක්ටර් ලේඩි කට්ටියටම කියනවා මෙයාට රෙස් කරන්න දෙන්න කියලා. කට්ටියත් එක්කම එතනින් යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ රාම් එනවා මල්පොකරගේ මූණ වහගෙන. දැන් ඩබල හදන්නේ පැන ගන්න. ඒත් එතකොටම කට්ටියම මෙතනට එනවා. රාම් හැංගෙනවා. පොලිසිය නිතින්ගෙන් අහනවා පැහැරගත්තු ගැන විස්තර. ඒත් ඉතින් නිතින් රඟපාන්නේ මතකේ නැති වුණ කෙනෙක් වගේ. මේ අතර ඕන ඇසින්දුට සාක්ෂි අනුව අර කප්පංකාරයාගේ ෆොටෝ එක පොලිසිය ඇඳලා. ඒත් ඉතින් මෙයාර කාලා. හැබැයි ඉතින් නිතින් වගේම රාමුත් හිතන්නේ ෆොටෝ එකේ ඉන්නේ රාම් කියලා. දැන් ඉතින් ජංජාලයයි. මෙයාලා හොයාගෙන කප්පංකාරව මැඩම්ට කතා කළේ පැසිෆික් හෝටල් එකේ ඉඳන් කියලා. දැන් කට්ටියම යනවා එයාව හොයන්න. මැඩම්ට නම් සල්ලි නැති වෙන හින්දා මල පැනලා තමයි ඉන්නේ. මේ අතර ඔන්න අර පොර ගඟෙන් ගොඩට ඇවිත් පාර දිගේ ඉද්දී එයා දකිනවා මෑන්ගේම ෆොටෝ එකක්. ඒකේ තියෙන්නේ දුටුතන අල්ලනු කියලා. මේ අතර ඔන්න අර මාමුහාදයාත් නිතින් වගේ මිනිහෙකුත් අරගෙන ඇවිත් ඉතුරු සල්ලි ගන්න. මෙයාලත් ඉතින් හොස්පිටල් එකෙන් පැනලා ඇවිත් සල්ලි මෙයාල ළඟ තියෙන හින්දා මෙයාලා හදන්නේ දැන් මාමුට සල්ලි දීලා මේක ක්ලෝස් කරලා දාන්න. මේ අතර ඔන්න මනු පැනලා යන ලෑස්ති වෙනවා. මතකනේ කාලගේ බෝම්බේ මේ සූට්කේස් එකේ කියලා. ඒත් එකපාරම මනු මේකට මොකක් හරි දාලා තද කළාම බෝම්බේ ඇක්ටිව් වෙනවා. දැන් විනාඩි 15කින් මලා තමයි ඉතින්. මේ අතර ඔන්න කාලා ආයෙමත් ගිහින් ඔබරෝයෝ මරන්න. ඒත් මේ සැරේ අර පොලිසිය කෙනාට මෙයාව මාට්ටු වෙනවා. අන්තිමට මේ ෆොටෝ එක දැකලා කට්ටියම හිතන්නේ ඔබරෝයෝ මරන්න වැඩේ බාර දුන්නේ චඩ්ඩා කියලා. ඉතින් ඔන්න මෙතන මාර කේස් එක. දැන් ඔබරෝයෝ එයා දුන්න සල්ලිත් තිලනවා. ඊට පස්සේ චඩ්ඩා යනවා ඔබරෝයි පම්මිට දීලා තියෙන සල්ලි ටික අරන් එන්න. ඒ මදිවර දැන් මෙතනට පොලිසියත් එනවා අර කප්පංකාරයව අල්ලගන්න. ඇත්තරම නිතින් මැඩම්ට කෝල් කරලා තියෙන්නේ අර ඇඳුම් අල්මාරියේදී හම්බ වුණ චඩ්ඩගේ ෆෝන් එකෙන්. ඉතින් දැන් හැමෝම හිතන්නේ චඩ්ඩා තමයි කප්පංකාරයා කියලා. ඔන්න කට්ටියම යනවා චඩ්ඩාව හොයාගෙන. ඔන්න ඊට පස්සේ මැඩම් දකිනවා කාලව. එයාට මතක් වෙනවා අර ෆොටෝ එකේ හිටිය කප්පංකාරයා මෙයා නේද කියලා. ඉතින් දැන් මැඩම් හදන්නේ මේකට කෙලවලා සල්ලි ටික ගන්න. මේ අතර ඔන්න චඩ්ඩයි නෝනි දකිනවා පම්මි කොල්ලෙකුත් එක්ක පැනලා යනවා. එයාලා පම්මි පස්සෙන් එලවද්දි මෙයාලා චඩ්ඩා පස්සෙන් එලවනවා. මේ අතර අනුත් පණින් ඇවිත් ලැම්බව දැකලා පැනලා දුවනවා. කාලිත් ඉතින් මැඩම් ගෙන් බේරෙන පැනලා දුවනවා. මේ අසිතින් මෙයාලත් සල්ලි අරන් පැනලා දුවනවා. ඒ අසෙ මෙයාලා අංජලියව දැකලා එයාලව පස්සෙන් එලවනවා. අර මාමුකාරයාත් මිනි පෙට්ටි අරන් මෙයාලා පස්සෙන් පන්නනවා සල්ලි ඉල්ලගෙන. මේ හැමදේම අසෙ අර වේටර් හාදයා වීදුර ටිකක් බැලන්ස් කර කර දඟලනවා. දැන් මෙතන නිකන් බඹරට ගල ගැහුවා වගේ. තනිකරම ජංජාල ගොඩයි. කොහමරි ඉතින් කට්ටියම උඩ තට්ටුවේ ජල්ලිය අල්ලද්දි අර බෝම්බේ තිබුණු බෑග් එක විසි වෙනවා හොටෙල් එකේ වතුර ටැංකියට. ඒක ඉතින් තියනවා සොරබර වැවේ විතර වතුර කන්දක්. අන්තිමට ඉතින් අර බෝම්බේ පුපුරලා වතුර ටැංකිය කඩාගෙන වතුර ගලාගෙන යනවා නිකන් සුනාමිය වගේ. මෙයාලත් ඉතින් පීන පීන බේරෙන්න දඟල්නවා. නිතිනුත් මොකද්ද මන්ද වනවනා පීනන වලිකනවා. මාමුත් ඒ අස්සේ මිනි පෙට්ටිය නැගලා සල්ලි ඉල්ලගෙන එනවා. ඒ අස්සේ ඔබරෝයි චඩ්ඩත් එක්ක වලි. මේ අස්සේ ඉතින් අර හාදයා තාමත් විදුර ටික බැලන්ස් කරනවා. අන්තිමට ඉතින් මේ හින්දා නිතින්ට එහෙම සල්ලිත් නැති වෙනවා. අන්තිමට හැමදේම වතුරේ. ආයෙමත් පටන් ගත්ත තැනමයි. නිතින් කියනවා අපි හීනයක් දැකලා හැරුණා කියලා හිතමු. කවුරුත් දුක් වෙන්න එපා. මේක අපේ දෛවය. අපිට මේ ආත්මෙදී එකතු වෙන්න බැරි වෙයි. මොනව කරන්නද ඉතින්? හැමදේම වෙන්නේ බබා කොටලා තියෙන විදිහටනේ. දැන් ඉතින් අපි සමුගනිමු කියලා මෙයාලා කෙල්ලන්ට ගුඩ් බයි කියනවා. ඒත් එයාලා යන්න හදද්දිම නිතින් දකින්න අර සල්ලි බෑග් එක. එයා ඉතින් අනෙක් අයට ඒක කෑ ගහලා කියනවා. අන්තිමට ඉතින් හැමෝටම සතුටුයි. මෙයාටත් මාර හැපි. මොකද සුනාමියක් ආවත් විදුරු ටික බේරගත්තු හින්දා. ඒත් අන්තිමට ඉතින් උඩ දාපු සල්ලි බෑග් එක වැටිලා විදුරු ටික කුඩේ කුඩු වෙනවා. ඒ වගේම ඉතින් කතාවත් මෙතනින් ඉවර වෙනවා. මොකද හිතන්නේ තනිකරම වාරි ෂෝට් වගේ නේද? එහෙමනම් ඉතින් subscribe කරලා එකතු වෙන්න. අපි ආයෙමත් හමු වෙමු. Bye.